දම්මානු පස්සනාවහි නීවරණ පබ්බේ. මෙසේ සොලොස් ආකාරයකින් චිත්තානු පස්සනාව දේශනාකොට වදාරා දැන් විසිආකාරයකින් දම්මානු පස්සනාව දක්වුණු පිණිස කතංච භික්කවේ යනාදිය වදාල සේක. නොහොත් භාග්‍යවතුන් වහන්සේ විසින් කායානු පස්සනාවෙන් තනිකර රූපධර්මයන් පිළිබඳ විදශනාවද வேදනානු පස්සනා චිත්තානු පස්සනා දෙකින් තනිකර අරූප ධර්මයන් පිළිබඳ විදර්ශනාවද වදාරා දැන් රූප අරූප ධර්මයන්ගේ මිශ්්‍රක විදර්ශනාව දක්වුණු පිණිස කතංච භික්කවේ ජනාදිය වදාල සේක නොහොත් කායානු පස්සනාවෙන් රූපස්කන්දේද වදනානු පස්සනාවෙන් වේදනාස්කන්දේද චිත්තාු පස්සනාවෙන් விஞ්ඥානස්කන්ධයද විදර්ශනා වශයෙන් දක්වා දැන් සඥාස්කන්ද සංස්කාරස්කන්ந்தද විදශනා වශයෙන් දක්වුණු පිණිස කතංච භික්කව යනාදිය වදාළ සේක කතංචපන භික්කවේ භික්කු, දම්මේසු දම්මානු පස්සී විහරති இத භික්කවේ බික්කු දම්මේසු දම්මානු පස්සී විහරති ු නීරणசු කතංచ बිক্ষවේ बික්කු දම්මේසු දම්මානු පස්සී විහරති පංචසු නීවරණේசු இத बිক্ষවේ बික සතංවා அජතං කාමචந்த අත්த்தி මේ අජත්थං කාමචන්දෝති පජනාති අසන්තංවා අජத்தං කාම්චந்தං නத்தி මේ අජත කාම්චන්දෝති පජනාथ යතා්ච අනුපන්නස්ස කාමච්චන්දස්ස උප්පාදෝහෝති තංච පජානාති යතාච උපපන්නස්ස කාමච්චන්දස්ස පහනංහෝති තංච පජානාති යතාච පහිනස්ස කාමච්චන්දස්ස ආයතින් අනුප්පාදෝහෝති තංච පජානාති මහනිනි යෝගී තෙමේ සත්වේ පුද්ගලයෙක් නොවන නාමරූප ස්වභාවධර්මයන් කෙරෙහි, ස්වභාවධර්ම අනුව බලන සුළුවූයේ කෙසේ වාසය කරයිද. මහනනි බුදු සසුනෙහි භාවනායෝගී පුද්ගලතෙමේ පස්වැදෑරුම් නීවරණ ධර්මයන් කෙරෙහි, ස්වභාවධර්මමා අනුව බලන සුළුව වාසය කරයි. මහන බුදු සසුනෙහි භාවනාන යෝගී පුද්ගලතෙමේ පස්වැදයරුම් නීවරණ ධර්මයන් කෙරෙහි ස්වභාවධර්ම අනුවෙන් අනුව බන්න සුළුව කෙසි වාසය කරයිද මහනිෙන මේ සසුනෙහි භාවනා කරන යෝගී පුද්ගලතෙමේ තමා තුළ කාමච්චන්දය එනම් බලවත් කාමරාගේ ඇතිවොහොත් දැන්මාගේ සිත තුළ කාමච්චන්දේ ඇති ඇැයි දැන ගනී තමාතුළ කාමච්චන්දේ නැතහොත් දැන්වාගේ සිත තුළ කාමච්චන්දේ නැති ඇයි දැන ගනී යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් කාමච්චන්දය උපදී නම්, ඒ අයෝනිසෝ මනසිකාරයද දැන ගනිී. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපන් කාමච්චන්දය පහවෙයි නම් ඒ යෝනිසෝ මනසිකාරයක් දැන ගනිී. තදංග විශ්කම්පන වශයෙන් පහවු කාමච්චන්දය යම් යම් ආර්ය මාර්ගයක් නිසා, මතු නූපදී නම් ඒ ආය මාර්ගයක් දැනගනී එහි විස්තරය කාම අරමුණු හෝ කාම වස්තුූන් ලබාගැනීමට බලාපොරොත්තු වීමයඒ ආස්වාද කිරීමය එහි සිත ඇලවීමය යට ආදරය කිරීමය ප්‍රියකිරීමය යන මේ බලවත් කාමරාගය කාම ආසාාව කාමච්චන්දය යැයි කියනු ලැබේ කාමච්චන්දය උපදිනාවාරයක් පාස කා ආසාාව ඇතිවෙනවා කාම ආසාාව ඇති වෙනවා යනාදී වශයෙන් මෙනහි කළ යුතුය මෙසේ කීපවරක් මෙනිහි කිරීමෙන් ඒ කාමච්චන්දය සංසිදී යන්නේය සම්थංවා අජ්ජත්තාං කාමච්චන්ඳං අත්ති මේ අජ්ජත්තාං කාමච්චන්දෝති පජානාති යයි වදාලේ එසේ මෙිනිහි කිරීමටේ මත් චන්දය ඇතිවීමය කරුණු. සමथ විදර්ශනා භාවනාවෙන් තොරවවාසය කරන කල්හි ඇස කන ආදී සදුරට හමුවන රූප ශබ්ධාදී අරමුණු නිත්‍ය වශයෙන් හෝ සැප වශයෙන් හෝ ආත්ම වශයෙන් හෝ සුභ වශයෙන් හෝ විපරීතව වැටහයන්නේය එවිට ඒ අරමුණු නුණුවනින් මෙනෙහි වීම අයෝනිසෝ මනසිකාර යැයි. ඇැම අකුසලයකටම මූලකාරණය වනුයේ මෙ අයෝනිසූ මනසිකාරයමයි. රූප ශබ්ද ආදිය තමාගේ සිත සතුටු කරවන, සිත අලවන, සිත ප්‍රියකරවන, සුභ අරමුණු ලෙස කල්පනාකිරීම, කාමච්ඡන්දය ඇතිවීමට ප්‍රධාන කරුණකි. මුලදී නොතිබුණු කාමච්ඡන්දය වනාහි නුසුදුසු ලෙස නුණුවනින් කල්පනා කරන මේ, අයෝනිසෝ මනසිකාරය නිසාම උපදින්නේ යැයි. යෝගී පුද්ගලතෙමේ මේ අයෝනිසෝ මනසිකාරය ද අධදැකී වශයෙන් ප්‍රකට කර දැනගනිී. අයෝනිසෝ මනසිකාරෝ නාම අනුපාය මනසිකාරෝ. උපපත මනසිකාරෝ, අනිච්චයේ නිච්චන්තිවා දුක්කේ සුකන්තිවා අනත්තනී අත්තානිවා අසුබේ සුබන්තිවා මනසිකරෝ සතිපට්ඨාන් අටුවාාව අයෝනිසු මනසිකාරය නම් තමා බලාපොරොත්තුවන තමාටු ඕමනා කරන දෙවුණුවට හෝ සැපසම්පත්වලට හේතු නොවන වැරදි මගින් මෙනෙහි කිරීමයි. නිත්‍ය නොවන දැය කෙරෙහි නිත්‍යයයි කියා හෝ සැප නොවන දැයකි සැපයයි කියා හෝ ආත්මයක් නැති දැහි ආත්මයක් ඇතියයි කියා හෝ සෝභන නොවන දෑහි සුභ යැයි කියයා හෝ මෙනිහි කිරීමයි එනම් සදරට හමුවන නාමරූප හැම එකක්ම නිතර පවත්නා එකක් වශයනුත් සැප ඇති එකක් වශයනුත් තමාට ඕනෑ හැටියට පවත්වාගත හැකි හරසර ඇති එකක් වශයනුත් හොඳ ලස්සන සුබ දෙයක් හැටියටත් මෙනෙහි කිරීම අයෝ නිසෝ මනසිකාරයයි නිත්්‍යය සැපය යනාදී වශයෙන් වැටහීම ප්‍රකට නැතත් සදුරට හමුවන නාමරූපධර්මයන් කමටහන් වශයෙන් මෙනෙහි නොකිරීම විදර්ශනා විශයහි අයොනිසූ මනසිකාරයමයි කුමක් නිසාදයත් එසේ නොමගින් මෙනෙහි කිරීම කෙවදු දැ සලකා බලනකාල්හි නිත්‍යය සැපය යනාදී වශයෙන් මෙනෙහි කළ බව ප්‍රකට වන බැවිනි ප්‍රකට වන හැටිමසේය දක්නා කල් හි දකිනවායැයි මෙනිහි නොකිරීම නිසා ඒ දැක මාත්‍රෙහි නොනවති දැකීම ඉක්මවා ගියහොත් දකිනු ලැබුේ අසුවලාය ඔහු මීට පෙරද සිටියේය මේ දක්වාම ඔහු සිටිනවාද යැයි දුොටුවාට පසුවද ඔහු අසුවල් දෙසට ගියය දැනට ඔහු අසවල් තැන හෝ අසවල් ගෙදර ඇත දුටවා වූ මමම දැන් ඔහු ගැන කල්පනා කරමෙන් සිටිමි යනාදී වශයෙන් ද මෙනෙහි කිරීම සිදුවේ. මෙය නිත්‍ය වශයෙන් මෙනෙහි වීමයි. ස්ත්‍රියක් දකිමි ඒසුව සේ වසයි ඇ දකින්නර් ලැබීම වාසනාවකි මෙසේ සැපවශයනුත් මෙනෙහි වීම සිදුවයි දකිනු ලැබූ තැනැත්තා සහ දැකීමත් පුද්ගල එෙක්ය මමය සත්වයක්්‍ය මේ වශයෙන්ද මෙනිෙහිවීම සිදවෙයි. දකිරු ලැබු තැනැත්තා ලස්සනය සෝභනය යැයි මෙනෙහිවිය හැකිය. එහෙත් ඒ තැනැත්තා ගැන අනිත්‍ය දුක්ख අනාත්ම අසුභ යැයි මෙනෙහි නොවිය හැකිය. ඒ දැක්ම මාර්ගඵලයටත් පැමිණීමට හේතු නොවේ. එහෙයින් කමටහනින් තොරව සිතට ඕනෑ හැටියට සිතාමතා ක්‍රියා කරන්නට ඉඩහැරීම ඒ කාන්ත විදර්ශනා මාර්ගඵලයන්ට බාධා කරන අයෝනිසෝ මනසිකාරයයි. හැම අකුසලයක්ම මේ අයෝනිසෝ මනසිකාරය නිසා ඇති වෙයි. මෙහිදී පසු පසු චිත්ත වීතිවල උපදිනා අකුසල් වලට හේතුව සෙවීමේදී, පූර්ුව පූර්ව චිත්ත වීතිවල හටගන්නා ආවර්ජනය සහ, ජවන් රැස, අයෝනිසෝ මනසිකාරයයැයි සලකීතුය. කීතියක වූ අකුසලයන්ගේ හේතුව සෙවීමේදී ආවර්ජනයම අයෝනිසෝ මනසිකාරය යැයි සැලකයුතුය. පෘතර්්ජනයා වනාහි බොහෝ සයින් අකුසල් උපදවන අරමුණුම බලාපොරොත්තු වෙයි. එහයින් සදොරට හමුවන හැම එකක්ම හමුුවූ වහාම එය තමා ප්‍රිය කරන අරමුණක් දෝ පිය නොකරන අරමුණක් දෝ හෝ යැයි මෙැනෙහි කරන්නාක් මෙන් උපදිනා ආවර්ජන සිත නොමගින් මෙනිහි කරමින් පළමු කොට උපදී යකුන්ට බයවන තැනැත්තා හට රාත්‍රී කාලෙහි බයජනක සබ්ද ඇසෙන වරක් පාසා යහෙක්දෝ හෝ යි කල්පනා ඇතිවන්නාක්මැනිි මිතුරෙකු දකිනු කැමති තැනැත්තා දකිනු ලබන හැම කෙනෙක්ම තමාගේ මිත්‍රයෝදෝ හෝ යැයි සිතානාක් මෙෙනනි පංච ද्වාරයෙහි අමුවන ඒ අරමුණේ හැටියට සම්පටිච්චන සන්තීරණ සිත් පහළබූ පසු. වත්තපන සිත එය ප්‍රිය අරමුණක්කයයි කියාහෝ. අප්‍රිය අරමුණක්කයයි කියා හෝ විිනිශ්්‍ර කරයි. එහයින් ලෝබ ජවන් දෝස ජවන් මෝහජවන් අතුරෙන් යම්කිසි අකුසල් ජවනයක් උපදින්නේය. ද්වාරයහිද ප්‍රිය අරමුණක්කය අප්‍රි අරමුණක්කය යනාාදී වශයෙන් ආවර්්‍යන චිත්තය විසින් මෙනෙහි කළ හැටියට අකුසල් ජාවන් පහළවිය හැකිය. මේ දැක්වූයේ අයෝනිසෝ මනසිකාරය නිසා අකුසල් ඇතිවන ආකාරයයි. යෝනිසෝ මනසිකාරය. කුසල් උපදින සේ සුදුසු පරිදිී මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයයි. මෙතැන් හි ගැනෙනුයේ විදේශනාව පිළිබඳ යෝනිසෝ මනසිකාරයයි. එනම් ඇතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන් ස්වභාව ලක්ෂණ වශයනුත් ඇතිවීම හා නැතිවීම යන අනිත්‍ය ලක්ෂණ ආදී වශයනුත් මෙනිිෙහි කිරීම හා මෙනහිකොට දැනගැනීම යෝනිසෝ මනසිකාරයයි. ප්‍රත්්‍යක්ෂඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍ර්‍යක්ෂ කොට නොදක්නාලද නාමරෝප ධර්මයන් ප්‍රත්‍යක්ෂඥානයෙන් දක්නාලද නාමරෝපයන් හා සසදා මැනහිකොට හැකිවීම හෝ විිනිශ්චය කරන්නට හැකිවීම යෝනිසෝ මනසිකාරයමයි. මතු මතු විදර්ශනාඥාන විශේෂයන්ට හා මාර්ගපාලයන්ටත් උපකාරී වන නියම මාර්ගය වූ උපාය මනසිකාරයයි. එහියි අටවාවෙහි යෝනිසෝ මනසිකාරෝ නම උපාය මනසිකාරෝ පත මනසිකාරෝ අනිච්චේ අනිච්චන්තිවා දුක්කේ දුක්කාන්තිවා අනත්තන අනත්තානිවා අසුබේ අසුබන්තිවා මනසිකාරෝ යැයි කීහ එහි අදහස යෝනිසෝ මනසිකාරය නම් දුක් සංසිඳවීමට උපකාරී වන ියම ණයක්‍රමය අනුව මෙනෙහි කිරීමය. හරි මගින් මෙනෙහි කිරීමය. උපදමින් නැසමින් පවත්නා නිත්‍ය නොවන වස්තුවෙෙහි අනිත්‍යයයි කියා හෝ, එත්ම බයට හේතුවන බැවින් දුකක්්‍යයයි කියා හෝ. එහිම ආත්ම සාරයක් නැතිහෙයින් අනාත්මයයි කියා හෝ අසෝභන වූ කුණු සිරුරෙහි අසුබයයි කියාහෝ. මෙෙහි කිරීමය. විපස්සනා වඩන යෝගී පුද්ගලයාගේ අදහස විය යුත්තේ විදර්ශනා ඥාන විශේෂයෙන් විශේෂයන් හා මාර්ගපලයන් උපදවා ගැනීමය. එයට උපකාරවන භාවනා මනසිකාරය යෝනිසෝ මනසිකාරයයි. අටුවායහි ප්‍රධානඥායන් හා අවිනිභාවඥායෙන් දක්වන ලද අනිත්‍යාදය මෙනෙහි කිරීමේ දීද යෝනිසෝ මනසිකාරය වෙයි. විදර්ශනා වඩන යෝගී පුද්ගලයා විසින් කළ යුතු ඇත්තේ ප්‍රකටව වැටහි එන නාමරූප ධර්මයන් නුවනින් බලා දැන ගැනීමය. ඒ නාමරූප ධර්මයන් පුද්ගලයක්ය සත්ව එක්කය මමය ස්ත්‍රියක්්‍ය පුරුෂයක්ක යනාදී වශයෙන් නොදතයුතුය ඇතිවන නැතිවන අනිත්‍ය ලක්ෂණ ආදියම දත යුතුය. එයම කෙළෙස් සංසිදවීමට උපකාරී වන බැවිනි. කෙල සිපදීමට හේතුවන නිත්‍ය සුख ආත්ම සුභ වශයෙන් නොදැක්ක යුතුය. මෙසේ විදර්ශනා වඩන තැනැත්තාගේ සඳොරට හමුවන ශඩ් ආරම්මණයක් නතුරෙන් එක් එෙක් අරමුණක් මෙනිහි කිරීමේදී මෙය නාමරූප ධර්මයක් දෝ මේ ඇතිව නැතිවන දෙයක් දෝ යනාදී වශයෙන් මැනෙහි කරන්නාක් මෙන් උපදින පංචදවාර වජ්්‍යන මනෝදවාර වජ්්‍යනයෝ සුදුසුසේ නියම මගින් මෙනෙහි කරති එසේ මැනිහි කළ පරිදදෙන්ම මනෝදවාරික විදර්ශනා ජවනයෝද අනිත්‍යාදී වශයෙන් මෙනෙහි කරමින් උපදිත් විදශනා ජවන් රැස, නාමරූප ස්වභාවයන් ඇතිසැටියෙන් දක්නා බැවින්ද. පසු පසු පහළවන විදශනා ඥාන විශේෂයන්ටහා, මාර්ග පලඥානයන්ටත් උපකාරී වන බැවිද. යෝනිසෝ මනසිකාර නම්වෙයි. පළමුකොට මෙනිහිකරමින් උපන් ආවජ්්‍යනයදමනිහිකිරී වශයෙන් විදර්ශනා ජවන්හා සමාන වන බැවින් යෝනිසෝ මනසිකාරයහිම ඇතුළත්වෙේ එහින් සතිපට්ටාන සූත්‍ර ටීකාවෙහි යෝනිසෝ මනසිකාරෝ නාම කුසලා දීනං තංතං සභාව වර ලක්කන ආධිකස්ස යතාාවතෝ අව බුද්ජ වසේන උපන්නෝ ඥාන සම්පයුත්ත චිත්තු පාදෝ සෝහි අවිපරීත මනසිකාරාතාය යෝනිසෝ මනසිකාරෝති බුත්තෝ තදා භෝගතාය ආවජ්්‍යනාපි තගගතිකා ඒව යයිකීහ. එහි අදහස. යෝනිසෝ මනසිකාරය නම් කුසලාදීන් පිළිබඳ ඒ ඒ ස්වභාව ලක්ෂණ රස අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ ආදිය ඇතිසැටියෙන් අවබෝධ කිරීම් වශයෙන් උපදිනා ඥාන සම්පයුක්ත චිත්තෝපාදයයි ඒ එසේමයි ඒ චිත්තෝත් පාදයම අවිපරීත මනසිකාරයක් වන බැවින් යෝනිසු මනසිකාරයයි කියනලදී ඒ ජවන් සිත්වලට පෙර ඒ අරමුණ මෙනිහිකරන බැවින් ආවජ්්‍යන සිතද ජවන ගතික වන්නේමය මේ ටීකා පාටය වූ පරිදි පූර්ුව පූරුව චිත්තවීතිවල ඇතුළත් ආවජ්්‍යනසිත් හා විපස්සනා ජවන්සිත් සියල්ල පසුපසු චිත්ත වීතිවල උපදින කුසල්වලට උපකාරී වන යෝනිසෝ මනසිකාරයයැයි සැලකිය යුතුය. සැහෙවින් කියතහොත් විදශනා වඩන කල්හි නුවනින් විදර්ශනා අරමුණු මෙනිහි කිරීම යෝනිසෝ මනසිකාරයයි උපකාරී වන හැම මෙනිහි කිරීමක් ද යෝනිසූ මනිසිකාරයෙහි ඇතුළත්වෙේ. විදර්ශනාවට උපකාරී නොවන කෙලෙස් උපදවන කාම අරමුණු ආදිය මෙනිහි කිරීම අයෝනිසූ මනසිකාරයයි. මේ නීවරණ අවසරේහි වනාහි කාමච්චන්දය පහළවන සේ මෙනිහි රීම අයෝනිසූ මනසිකාරයයි. එසේම කාමච්චන්දේ නූපදින පරිදි නුවනින් මෙෙනහි කිරීම යෝනිසු මනසිකාරයයි. මෙකී මනසිකාර දෙකම උපදිනා ආකාරය මෙනිහිකර දැනගැනීම සඳහා. යතාච අනුපන්නස්ස කාමච්චන්දස්ස උපපාදෝහෝதிී තංච පජානාති යතාච උපපන්නස්ස කාමච්චන්දස්ස පහනං හෝදී තංච පජානාති යයි දේශනා කරනලදී සමथ විදර්ශනාවන් කරනකොටගෙන කාමච්ඡන්ද සංඛ්‍යාත තන්හාාව හෝ ලෝබය පහ කළ හැකිවුවද ඒ සහමුලින්ම පහව යන්නේ රහත් මගින්ය. රහත්වූ විට උන්වහන්සේ තමන් වහන්සේ තුළ පැවති කාමච්චන්දය ප රහත්මාර්ගයද ප්‍ර්‍යක්ෂව දැනගන්නා है. රහත් නොවූ යෝගී පුද්ගලයා සිය සතන් හි පැවති. කාමච්චන්දය භාවනාවෙන් පහවගිය බව දැනගන්නේ ශෘතමය ඥානයෙන් හෝ චिින්තාමය ඥානයෙන්ය. තවද කාමච්චන්දය ඇතිවීමට සහ එය දුරුකිරීමට කරුණු හය බැගින් නැත. කාමච්චන්දය දුරුකිරීමට උපකාරවන කරුණු හය මෙහි පළමුකොට දක්වනු ලැබේ. එනම් එක අසුභ අරමුණු ඉගෙන ගැනීමය. දෙක. අසුභ භාවනානු යෝගය තුන ඉන්ද්‍රිය ද්වාරයන් රැකගැනීමය හතර භෝජනයහි පමණ දැනගැනීමය. පහ කල්්‍යාන මිත්‍ර සේවනයේය හය සපපාය කතාවය යනුයි. එහි අසුභ අරමුණු ඉගනීම යනු උද්දුමාතක ආදී දසවිධ අසුභයන් සහ කෙස්. ලොම් ආදී පිළිකුල් කොටස්ත යන එකකොළොස් වැදෑරුම් අසුභයන් කෙරෙහි පවත්නා පිළිකුල් ආකාරය උග්ගානිමිත්ත පහල වනතෙක් පුරුදු පොහුණු කිරීමය. අසුභ භාවනානු යෝගය යනු උපචාර සමාධිය හෝ අර්පනා සමාධිය උපදිනසේ යම් කිසි අසුභ අරමුණක් ගෙන භාවනාවහි යෙදීමය. ඉන්ද්‍රිය ද්වාරයන් රැකගැනීම යනු ඇසය කනය නහයය වය කයය මනසේ යන මේ දොරටුවලින් රූප ශබ්ද ආදිය ඇතුළුවන කල්හි රාගාදී කෙලෙස් ඇති නොවනසේ සිහිය එලවමින් සිත ආරක්ෂා කර ගැනීමය. භෝජනයහි පමණ දැනගැනීම යනු අනුභව කරන භෝජනය ඇසුරු කළ ආහාරේ පටික්කූල සංඥාවය උදරයට වැැටනු ආහාර ප්‍රියමනාප ස්වභාවය හැර වෙනස්වීමය හාර ආධාරස්ථානය අපිරිසිදු බවය උදරයට වැටනු ආහාරය අතිශයෙන් පිළිකුල් අසුභ භවය මේ රූපකය ආහාරය නිසාම පවත්නා භවය යන මෙකී කරුණු යම විශේෂයෙන් නුවනින් දැගනී නම් හෙතම අනුභව කරන භෝජනයහි පමණ දැන අනුභව කරන්නේය එහෙයින් චත්තාාරෝ පංච ආලෝපේ අබුත්වා උදකං පිවේ ලං පාසු විහාරාය පහිතත් අස්ස බික්කුණෝ යැයි වදාල සේක. යෝගාවචරයා විසින් ආහාරය අනුභාව කරන විට ආහාරය පිඩු හතරක්හෝ පහක්කෝ නොවලදා යට අවකාශය තබාගෙන පැන් පානය කළියයුතුය එවිට පහසුවෙන් භාවනා කළ හැකිවෙයි යනුවහි අදහසයි මෙසේ භෝජනයෙහි පමණ දැන වැලඳීමෙන් තිීන මිද්දයට අවකාශයක් නොලබෙන නිසා කාමච්චන්දය පහ කළ හැකියයි කීහ. කල්යාන මිත්‍ර සේවනය යනු අසුභකම්මික තිස්සතෙරුන් වැනි අසුභභාවනාවහි ඇලුණු කල්්‍යාන මිත්‍රයන් සේවනය භජනය කිරීමය. එනම් සිනාසිනස්ත්‍රියකගේ දත්තැන්ද දැක එහි අසුභ සංඥාව උපදවා රහත් වූ මහාතිස්ස තෙරණුවෝය. ඒ කතාපුුවත මෙසේය අනුරාධපුර සමීපය එකල චේතිය පබ්වත නමින් ව්‍යවහාරුවෝ මිහින්තලාවෙහි විසු මහාතිස්ස ස්වාමීන් වහන්සේ අනුරාධපුරය දෙසට පිනුසිගා වඩිනකාල්හි එක්තරා කුළකාන්තාවක් සිය සැමියා සමගැති වූ අඩදබරයක් නිසා දෙවගනක් මෙෙන් හොඳින් හැඳ පැළඳ අනුරාධපුරයේ සිට මිහින්තලා පෙදෙසෙහි නෑගේකට යන අතර මඟදී ඒ මහාතිස්ස හිමියන් දැක, රාගයෙන් විපරිත වූ සිත් ඇතිව මහත් හඬින් සිනාසුනාය. තෙරුන්නන්සේ මේ කිමෙක් දැයි එදෙස බලනසෙක් ඇගේ දත්තැන්ද දැක එහි අසුභ ස්ඥාව පහලවීමෙන් හොරහත් වූහ. උන්වහන්සේ ප්‍රකෘතියෙන්ම අට්ටික කර්මස්ථානය මැහිකරමින් සිටිසේක. සිංහ වඩින කල්හි ඒ කර්මස්ථානය අත් නොහලහ. දත්තැන්ද දැකීම නිසා ඒ අනුසාරයෙන් ඇගේ මුළු සරීරයම ඇටසැකිල් ලක්සේ උන්වහන්සේට පෙනීගියේය. මෙසේ වැටහ වට්ටික පටිබාග නිමිත්තෙහි. උපචාර ්‍යානය උපදවා එයට අනතුරුව ප්‍රථම ධ්‍යානයට පැමිණ. එය පාදක කොටගෙන එහි වූ සංස්කාර ධර්මයන් විදර්ශනාවට නගා භාවනාකොට මාර්ග පටිපාටයෙන් රහත් පලයට පැමිණිසේක එහින් තස්සා දත්හත් ටිකන් දිස්වා පුබ්බ සඥං අනුස්සරී තත්්‍යේවසෝ ටිතෝතේරෝ අරහත්තම පාපුුණී යැී है. ඒස්ත්‍රියගේ සැමියාද ඇය පසුපස යනුයේ තැරුන්නාාන්සේ දක ස්වාමීණීමක මේ මාර්ගයහි අනස්ත්‍රියක් දැක්කොහුදැයි විචාලය එවිටඋන් වහන්සේ නාභිජානාමි ඉත්තිවා පුරිසෝවා ඉथෝ ගතෝ අපි අට්ටි සංගාටෝ ගච්චතේස මහාපතේ යැයි කීහ මේ මාර්ගගේ ගිය තැත්තා ත්‍රියක්්ධ පුරුෂයක් දැයි ම නොද නමි එහෙත් ඇට සැකිල්ලක් නම් යනවා දුටුවෙමි යනුහි තේරුමයි. මෙවැනි කල්්‍යානමිත්‍රය නැසුරු කිරීමෙන්ද කාමච්චන්දය පහවෙයි සපාය කතා යනු යෑම් සිටීම් ආදී හතර ඉරියාව් පවත්ව නහෑම අවස්ථාවකදීම මේ කුණු කය පිළිබඳ අසුභ බවහෝ පිළිකුල් බව ප්‍රකටවන කතා ඇතිකිරීම නිසාද කාමච්චන්දය පහාවයයි. මෙක කුණුහය ඇතිවීමෙන් කාමච්චන්දය පහව යන්නක් මෙන්ම මේ කරුණුහය ඇති නොවීමෙන් කාමච්චන්දය උපදිනා බවද දතයුතුය දම්මානු පස්සනාව පිළිබඳ නීවරණ පබ්බයේ ව්‍යාපාද නීවරණය. සත්තංවා අජ්ජත්තං ව්‍යාපාදං, අත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති, අසන්තංවා අජ්ජත්තං ව්‍යාපාදං, නත්ති මේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. යතාාච අනුපන්නස්ස ව්‍යාපාදස්ස උපපාදෝහෝතිී තංච පජානාති යතාච උපපන්නස්ස ව්‍යාපාදස්ස පහනංහෝතිී තංච පජානාති යතාච පහිනස්ස ව්‍යාපාදස්ස ආයතිං අනුපපාදෝහෝති තංච පජානාති සිය සතන්හි ව්‍යාපාදය ඇතිවුවහොත් එකල්හි මාගේ සන්තානයේ ව්‍යාපාදය ඉපිද ඇතැයි දැනගනිී. සිය සතන්හි ව්‍යාපාදය ඇති නොවහොත්, එකල්හි මාතුල දැන් ව්‍යාපාදය නැතිැයි දැනගනිී. මුලදී නූපන් ව්‍යාපාදය යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා ඇතිවුවහොත් ඒ අයෝනිසෝ මනසිකාරයක් දැනගනිී. උපන් ව්‍යාපාදය, යම් යෝනිසු මනසිකාරයක් හේතු කොටගෙන්ෙන තදංග වශයෙන් හෝ විශ්කම්බන වශයෙන් හෝ ප්‍රහීනවෙයි නම් එයත් දැනගනී තදංග විශ්කම්බන වශයෙන් ප්‍රහිීන වූ ව්‍යාපාදය යම් ආරය මාර්ගයක් නිසා නැවත නූපදී නම් ඒ ආරය මාර්ගයද දැනගනී එහි විස්තරය සිතේ තරහ ඇතිවීම සිත නරක්වීම අනුන්ට හිංසාපීඩා කරනු කැමැත්ත අනුන් විනාශ කරනු කැමැත්ත. වනසන සිතුවිල්ල යන මේ දේශය හෝ ක්‍රෝධය පිළිබඳ ආකාර විකාර සියල්ල ව්‍යාපාදයයැයි කියනු ලැබේ. ව්‍යාපාදයයි කියනු ලබන ක්‍රෝධය යම්කිසි සවිඤ්ඥානකු වූ හෝ අවිඤ්ඥානක සංස්කාරයක් නිතර පවත්නය යයිද සැප ඇති එකක්්‍ය යැයිද. ආත්මසාරයෙන් යුක්ත යැයිද එ සුබ දෙයක් යැයිද වැටහි තිබෙන අතර ඒ සත්වයා හෝ සංස්කාරය අරමුණු කරමින් ඇතැම් විටකදී ව්‍යාපාදය ඇතිවේහැකිය. එයට හේතුවනුයේ අයෝ නිසෝ මනසිකාරයයි. ඒ ව්‍යාපාදය සහමුලින්ම පහව යන්නේ අනාගාමි මාර්ගේණි. ඒ අනාගාමී පුද්ගලයා ව්‍යාපාදය පහව යන්නේ අනාගාමී මාර්ගෙන්නියැයි ප්‍රත්‍යක්ෂව දැන ගන්නේය. මෙසේ අයෝනිසෝ මනසිකාරයෙන් ව්‍යාපාදය ඇතිවන බව හා අයෝනිසෝ මනසිකාරයෙන් ව්‍යාපාදය පහවගොස්, මෛත්‍රී ඇතිවන බවද ධතියුතුය. තවද ව්‍යාපාදය පහකිරීමට උපකාරීවන ගුණධර්මහයක් ඇත එනම් එක. මෙතා නිமிත්ත ඉගෙන ගැනීමය දෙ මෙතා භාවනානු යෝගය තුන කම්මස්ස කතා පච්ච වෙக்கනය අතර පටි සංාන බහුලතාය ප கල්්‍යාන මිත්තතාය අය සපායකතාය යන මෙහය. අනුන්ට හිත වැඩසලසන මුරදු මොලොක් අදහස් ඇති තැනැත්තා මිත්‍රයාය. මිත්‍රයාගේ සිතේ පවත්නා මරුදු මොලොක් බව මෙත්තා හෝ මෛත්‍රියයැයි කියනු ලබේ. එහයින් සකළ සත්ව ප්‍රජාව කෙරෙහි හිතා අධ්‍යාසය එපදවීමට හෝ පැවැත්වීමට දැන ඉගනීම මෙත්තා නිමිත්ත ඉගනීම යයි. මෛත්‍රිය වැඩීම වනාහි ඕදි අනෝදිසක දිසා එරණ නියමයෙන් බෙදාගත යුතුය. ඕදිසක නියමය නම්, තමාය ප්‍රිය පුද්ගලයාය මධ්‍යස්ථ පුද්ගලයාය සතුරාය යන මේ වශයෙන් මෛත්‍රිය ලබන අය සීමා කර ගැනීමය. සීම රහිතව මෙත් වැඩීම අනෝදිසක නම් වෙයි නැගෙනහිර බස්නාහිර ආදී දිසාවන් හි මෙත් පැතිරවීම දිසා එරණයයි. අසවල් විහාරය අසවල් වීතිය අසවල් ගමය යනාදී වශයෙන් හෝ ඕදිසික එනම් සීම සහිත දිසා එරණ මෙත්තාවද විහාර ගමය වීතිය යනාදිය නො උදෙසා. ගෙනහිර බස්නාහිරාදී දිසා වශයෙන් අනෝදිසක එනම් සීමා රහිත දිසා එරණ වශයෙන් මෛත්‍රය ඉගෙනගත යුතු බව කියනලාදී ඉගනී මේ දීද උපචාර සමාධිය පහළවීම දක්වාම කළ යුතුය මේ පිළිබඳ දීර්ග විස්තරයක් කළයුතු ඇතත් මෙහිදී කෙටියෙන් මෙසේ සැලක යුතුය සබ්බේ සත්තා අවේරාහොන්තු අව්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුකී අත්තානං පරිහරන්තු යනුවෙන් පාලියෙන් හෝ සියලු සත්වයෝ සතුරන්ගෙන් මිදෙත්වා ව්‍යාපාදෙන් හෝ ක්‍රෝදෙන් මිදෙත්වා දුකින් මිදෙත්වා සුවපත්වෙත්වා යනුවෙන් සිංහලෙන් හෝ මෙත් වැඩීමට ඉගෙනගත යුතුය. මෙසේ මෙත්තා නිමිත්ත ඉගෙනීමෙන්ද ව්‍යාපාදය පහ කළ හැකිය. මෙත්තා භාවනාන යෝගනම් මෛත්‍රී භාවනාවී යෙදීමයි. මෙය සබ්බත්ථක භාවනාවක් වූ බැවින් සැමදාම ටිකවේලාවක් මේ භාවනාව වැඩිය යුතුය. විදර්ශනාභාවනාවේ හෝ සමත භාවනාවක යෙදෙන්නාහට මේ ඉතාම අවශ්‍ය භාවනාවකි. සතිපට්ඨාන භාවනාව විදර්ශනාභාවනාවකි. ඒ විදර්ශනාවට පටන්ගැනීමට ප්‍රථමෙන් ටික වේලාවක් යටකීනයි ඉතා කෙටියෙන් සියලු සත්වයන්ටහා දේවතා අදීන්ට මෙත් පැතිරවිය යුතුය. මෙසේ මෙත් වැඩීමෙන්ද ව්‍යාපාදය පහ කළ හැකිය. කම්මස්ස කතා පච්ච වෙක්කනය යනු තමාට හෝ සතුරාට ඇතිවන අකුසල කර්මය සිහිනුවනින් සලකා බැලීමය තමාගේ අකුසල කර්මය ප්‍රත්්‍යවේක්ෂා කරන්නේ මෙසේය ඔබ ඒ සතුරාට කිපී කුමක් කරන්නේද බ ඒ සතුරාට අනර්ථයක් කළ ොහොත් ඒ අකුසල කර්මය ඔබේම අනර්ථයට හේතුවක් නොවන්නේ වේද. ඒ අකුසලේ ඔබට ලෝකෝත්තර සම්පතක් හෝ දෙවමිනි සාදී ලෞකෙක සම්පතක් හෝ නූපදවන්නේය. හුදෙක් එය මෙලොවදී සිරබන්ධනාදී නොයෙක් දුක්වලට හා පරලොව ර තිරිසනාදී අපායි දුක්වලටත් හේතුවන අකුසල කර්මයකි. බ අනුන්ට හිංසා පීඩා කරන්නට කල්පනා කිරීම ගිනි අගුරු ගොඩක් දෑතින්ගෙන දෑත පුළුස්සා ගැනීම මෙනි අසූචි ගොඩක් දෑතින්ගෙන දෑත අපරිසිුදු කර ගැනීම මෙනි අනුන්ට පීඩා කරන්නට පෙර ඔබේ සන්තානෙහි ක්‍රෝධ එපදීමෙන් පළමු කොටම ඔබේ සිත දූෂ්‍ය වන වැැවිනි එයට අනතුරුව අනුන්ගේ කර්මයක් ප්‍රත්‍යවේක්ෂා ක ලයුතුතිය සේ දෙත් ඒ සතුරා ඔබට කිපි කුමක් කරන්නෙහි ද. ඒ කෝපේ ඔහුගේම අනර්ථය පිණිස පවතින්නේ නොවේද. ඒ අකුසලය ඔහුට සැනසීම පිණිස හේතුනු වන්නේය. හුදෙක් ඒ ක්‍රෝධය ඔහුට මෙලොව පරලොව දෙකෙහි බරපතල බයානක දුකට හේතුවන්නේය. මෙසේ කම්මස්ස කතාවය ප්‍රත්්‍යක්ෂ කිරීමෙන්ද ව්‍යාපාදය පහ කළ හැකිය. පටි සංකාාන බහුලතාව නම් අපගේ ශාස්තෘන් වහන්සේ ප්‍රතජ්ජනව සිට සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් මුළල්ලෙහි පෙරුම්දම් පොරණ කල්හි, ඒ ඒ ආත්මවලදී හිරිහර පීඩා කල පසමිතුරන් කෙරෙහිද. ජීවි තක්ෂයට පත්කල වදකයන් කෙරෙහිද. ක්‍රෝධයෙන් සිත දෘෂ්‍ය කර නොගත් සේක. එනම් සීලවජාතකය, කන්තිවාදී ජාතකය චුලධම්ම පාල ජාතකය චද්ධන්ත ජාතකය මහා කපි ජාතකය බූරිදත්ත ජාතකය සංකපාල ජාතකය මාතුපෝසක ජාතකය අනනාආදියහිදී ආශ්චරය අත්භූත ආකාරයෙන් ක්‍රෝධයට වසඟ නොවී මෛත්‍රයෙන් ක්‍රියා කළ ආකාරය නුවනින් සලකා ව්‍යාපාදය දුරු කළයුතුය තවද අගත් මුලක් නැති සංසාරයෙහිදී මාහට මවු නොවූ පියා නොවූ සොහොයුරු සොහයුරී නොූ පුත්‍ර නොවූ දුවක් නොවූ එකම සත්වය ලෝකෙහි නැත එහින් සතුරා කෙරෙහි මෙසේ සිතිය යුතුය මේ තැනැත්තා අතීත කාලේ මාගේ මවය ඇය දසමසක් මුළුල්ලෙහි මා ඇගේ කුසෙහි දරාගෙන සිට බිහිවූ පසු මාගේ සෙම් සොටු මළමුත්‍රාදී අසූචි රැස සඳුන්කල්කයක් සේ පිළිකුල් නොකර එය ඉවත් කර පිරිසුදුකොට මා වඩාගෙන කවා පොවා පෝෂ්්‍ය කලාාය. කලකදී ඇය මගේ පියාාවිය එකල මට ඇති ආදරය නිසා ඔහුගේ ජීවිතයද නොතකා අුරින් ධනය රැස්කොට මා පෝෂණය කළේය එපමනකුත් නොව ඔහු මගේ සොහොයුරාවීමෙන් සොහොයුරිය වීමෙන් පුතාවීමෙන් දුවක්වීමෙන් මට නොයෙක් උදව් උපකාර කොට ඇත්තේය ඒ නිසාද ඔහු කෙරෙහි සිත දූෂ්‍ය කිරීම නුසුදුසිය යැයි නුවනින් සලකා ව්‍යාපාදය දුරු කළ යුතුය කයාාන මිත්තතානම් මෙත්වඩන කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීමය අස්සගුත්ත ස්වාමීන් වහන්සේ නිතර මෙත්වඩන කෙනෙකි එවැනි උත්තුමන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදය පහවයයි. විසාක ස්වාමීන් වහන්සේ වැනි අයද ව්‍යාපාද දුරු කොට මෛත්‍රී ඉපදවීම සඳහා ඇසුරු කිරීමට සුදුසුය උන්වහන්සේගේ කතා පුවත මෙසේය. දමදිව පැළලුක් නුවර එක්තරා කෙළඹි පුත්‍රයෙක් විසුවේය. ඔහුට ලංකා දීපය ගැන මෙසේ අසන්නට ලැබනාාලු කෙසේ දෙයක්ත් තම්බ පණ්ණි දීප, නැමති ලංකාදීපය, චෛත්‍ය විහාර, මලු, ආවාස, පන්සල් ආදියෙන් අලංකෘතය. එහි වසන බොහෝ පැවිදිපේස නිසා මුළු ලක්දිව කාසාය වස්ත්‍රයෙන් බබලන්නේය. සොර සතුරු බය අඩුය එහි ඕනෑ තැනක ඉඳගන්ට හෝ සැත පෙන්ට හැකිය එපමනකුත් නොව එහි දේශගුණය හොඳ නිසා ඉරතු සප්පාය යහපත්තිය. එසේම සේනාසන සප්පාය, පුග්ගල සප්පාය දම්ම සවන සප්පාය යන මේ සියල්ල ඉතා සුලබය යනුය එහයින් හෙතෙම තමා සතු භෝගස්කන්ධය පුත්‍රධාරාවන්ට භාරදී, එකම කහවනුවක් රෙදි අග කොනේ බැදගෙන, යෙදරින් නික්මගොස් මුහුදු වෙරලෙහි නවාතැන් ගෙන ලක්දිවට යන නැවක් සොයමින් එක් මසක් එහිම විසීය. හෙතෙම වෙළදාමෙහි දක්ෂයකු වූ බැවින් එහිදී බඩු මිලයට ගෙන විකුණමින් දැහැමි වෙළදාමින්, මාසය තුළම කහවනු දහසක් රැස්කර ගත්තේය ඉක්බිති ලක්දිවට පැමිණ අනුපිළිවලින් අනුරාධපුරයෙහි මහාවිහාරයට ගොස් මහනවී උපසම්පදා කරවීමට සීමාවට පැමිණ වූ කල්හි මසුරන් දහසේ මල්ල ඔඩොක්කුවෙන් බිමහෙළුවේය. මේ කුමක්දැයි මහතෙරුන් විචාර කල්හි ස්වාමීණි මසුරන් දහසක් යැයිකීවේය පවූවාට පස්සු මුදල් පරිහරණය නොකළ හැකය. දැන් මේ මොහුතේම යට සුදුස්සෙක් සුදුස්සක් කරව. යැයි මහාස්තවීරයන් වහන්සේ කහ. එවිට හෙතෙම විසාක පැවිදිවූ තැනට පැමිණි අය හිස් අතින් නොයවෙත්වා. මේ කහවනු ඇරගෙන යත්වා යැයි කියා ඒ කහවනු මල්ල ලිහා ඒවා සීමා මලුවේ විසුරවාහැර ඇවිදිව උපසම්පදාව ලබාගත්තේය. ඉක්බිති විසාක භික්‍ෂුව, උපසම්පදා වස් පහක් සම්පූර්ණ වූ පසු, උබය ප්‍රාතිමෝක්ෂේද ප්‍රගුණ කොටගෙන, පස්වැනි වස පවාරණය කොට, තමාට සප්පාය මෛත්‍රී කර්මස්ථානය ගෙන, එක්කෙක් විහාරයක, හාර මාසය බැගින් වාසයකරමින් මෛත්‍රිය සමාධිය පාදකකොටගෙන විදසුන් වඩා රහත් බවට පැමිණිසේක. උන්වහන්සේ යම් විහාරයක වෙසෙත් නම් ස්වකීය ස්ථානයක මෙන් හැමදීම් ආදී සියලු වත පිළිවෙත කරති ඉක්බිති එක් විහාරයක වැස, හාර මස ඉක්මගිය කල්හි සිතුල්පව් විහාරයට වඩිනසේක්, දෙමං සන්ධියකට පැමිණ. අර මාර්ගෙන් යම්දෝ මේ මාර්ගයෙන් යම්දූ යැයි සිතමින් සිටි නකල්හි, ඒ සමීපෙහි පර්වතයක අධිගෘහිතව සිටි දේවතාවෙක් අත දිගුකොට සිතුල්පව්වට යන්නේ මේ මාර්ගයෙන්ය යැයි දැක්වීය. උන්වහන්සේ ඒ මාර්ගයෙන් සිතුල්පව් විහාරයට ගොස් එහිද, හාර මසක් වාසයකොට හට උදෑසනම වෙනතනකට වඩින්නට ඕනෑයැයි සිතා සැතපී සිටින කල්හි, සක්මන් මළු කොනේ මනිල රුකෙහි අධගෘහිතව වාසය කරන දේවතාවා සක්මන කෙලවර සෝපාන පුවරවෙෙහි ඉඳගෙන අඩන්නට පටන් ගත්තාය. මෙතන අඩන්නේ කවුරුද යැයි උන්වහන්සේ විචාල කල්හි ස්වාමීණ මේ මනිලරුකේ වාසය කරන දෙවුදුවක් වූ මා යයිකීවාය අඩන්නේ කුමක් නිසා දැයි විචාලසේක එවිට නුබවහන්සේ ආපසු වඩින නිසා යැයි කීවාය මා මෙහි විසීමෙන් තොපට ප්‍රයෝජනයක් ඇතද යැයි ඇසූහ නුබවහන්සේ මෙහි වසන කල්හි අමනුශ්‍යයෝ ඔවුනවුන්ට මෙත් පතුරුවති නුබවහන්සේ මෙතන අතහර වැඩියහෝත් මෙතැන් සිට ඔවුහු කෝලහල කරති කුණු හරප කියා ගනිති යයිකීවාය. එවිට මා මෙහි විසීමෙන් තොපට පහසු විහරණයක් වේනම් යහපත යැයිකයා තවත් හාර මාසක් වාසයකොට නැවතද යන්ට ඕනෑ යැයි සිතූ විට ඒ දෙව්දුව නැවතත් පෙර සේම ඇඩුවාය, මේ උපායෙන්ම විසාකතෙරුන් සිතුල් පෞවේම වාසයකොට එහිදීම පිරිනිවන් පෑසේක. මෙවැනි කල්යාන මිත්‍රයන් ඇසුරු කිරීමෙන්ද ව්‍යාපාදය පහවයයි. සපපාය කතා යනු මෛත්‍රී එපදවීමට සුදුසු ධර්ම සාකච්ඡා පැවැත්වීමය. එයිනුත් ව්‍යාපාදය පහ කළ හැකිවෙයි. ව්‍යාපාදය උපදින විට ව්‍යාපාදය ව්‍යාපාදය යැයි කීපවරක් මෙනහි කිරීමෙන් එය පහ කළ හැකිවෙයි. දම්මානු පස්සනාව පිළිබඳ නීවරණ පබ්බයේ தීනමිද්ධ නීවරණය. සන්තංවා අච්ජත්තං තීන මිද්ධං අත්ති මේ අජ්ජත්තං තිීන මිද්ධන්ති පජානාති අසන්තංවා අජ්ජත්තං තිීනමිද්ධන් නත්ති මේ අජ්ජත්තං තිීන මිද්ධන්ති පජානාති යථච අනුපන්නන්නස්ස තිීනමිද්දස්ස උපපාදෝහෝති තංච පජානාති යථච උප්පන්නස්ස තිීනමිද්දස්ස පහනංහෝති තංච පජානාති යථ්ච පහිනස්ස තිීනමිද්දස්ස ආයතින් අනුපපාදෝ හෝති තංච පජානාති. කෙටි අදහස සිය සතන්හි තිීනමිද්දය ඇතිවුවොහොත් එකල්හි මාගේ චිත්ත සන්තානෙහි තීනමිද්දය එපදී ඇතැයි දැනගනී සිය සතන්හි තීනමිද්දය ඇති නොවනහොත් එකල්හි මගේ චිත්ත සන්තානේහි දැන් තිීනමිද්දය නැතැයි දැනගනිී දී නන්තීනමිද්දය, යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා උපදී නම්, එයට හේතුවන අයෝනිසු මනසිකාරයත් දැනගනිී. උපන්තීනමිද්දය යම් යෝනිසෝ මනසිකාරයක් කරනකොටගෙන තදංග වශයෙන් හෝ විශ්කම්බන වශයෙන් ප්‍රහිීනවේ නම් එයද දැනගනිී. ප්‍රහීන වූ තිීනමිද්දය යම් ආයමාර්ගයක් නිසා, නැවත නූපදී නම් ඒ ආයෙ මාර්ගයද දැනගනී. එහි විස්තරය. ඉහතකී 9 අයොනිසූ මනසිකාරය නිසා තීනමිද්දේ උපදින බව සහ යෝනිසුව මනසිකාරය නිසා තිීනමිද්දය පහව යන බවත් දතයුතිය. අරති යැයි කියනු ලබන කම්මැලිකමද තන්දී යැයි කියනු ලබන කය අලසකමද. විජම්බිතා යැයි කියනු ලබන ඇගමැලි කැඩීමද. භක්ත සම්මදා යයි කියනු ලබන බත් මතද. சේතසෝ ලීනත්තං යැයි කියනලද කුසලෙහි සිත පසුබස හැකිලීයාමද යන මේ මෙක අරති ආදියෙහි අයනිසෝ මනසිකාරය බහුලෝ පවත්වන තැනැත්තා හට නමිද්ධය උපදී තීනමිද්ධය පහකිරීමේ යෝනිසෝ මනසිකාරය සඳහා ආරම්භකධාතු නිক্ষමධාතු පරක්ক্ষමධාතු යන මේ වීරියධාතු තුන පළමුුවෙන් වැඩිය යුතුය. එහි ආරම්භකධාතු නම් पං්ඥ ක්‍රියාවක් පටන්ගැනීමේදී යට ප්‍රතිවිරුද්ධ කරුණු ඉවත්කොට හළමුුවෙන් පටන්ගන්නාලද වීර්යයි. නික්හම ධාතු නම්හොසීතභාවයෙන් නික්ම යනබැවින් ආරම්භධාතුුවට වඩා බලවත් වීරයයි. පරක්හමධාතු නම් පසු පසු උපදින වීරයට උපකාර වනනිසා මතු මතු විශේෂ ප්‍රතිඵල ඉපදවිය හැකි අතිශයෙන් බලවත් වීර්යයි කී තෙවදෑරුම් වීරයෙහි යෝනිසෝ මනසිකාරය බහුලොව පවත්වන්නාගේ තිීනමිද්ධය පහවයයි. එය සහමුලින්ම පහව යන්නේ රහත් මගින්්ය ීනමද්ද තීනමිද්දය යැයි කීපවරක් මෙනිහි කිරීමෙන් යෝගී පුද්ගලයා හට එය තදංග වශයෙන් හෝ විශ්කම්බන වශයෙන් පහ කළ හැකිය ඒ මේ වීරය කායික චෛතසික වසයෙන් දෙවදෑරුම් වෙයි. එහි කායික වීර්යනු දවල් කාලය පෙරවරු පස්වරු වශයෙන්ද රෑකාලය පූර්වයාමය, මධ්‍යමයාමය, පශ්්‍යිමයාමය වශයෙන්ද, දිනය කොටස් පහකට බෙදාගෙන සක්මන් කිරීමෙන් හා ඉඳගැනීමෙන්, කයෙන් භාවනාව සඳහා වෑයම් කිරීමය. චෛතසික වීර්වය යනු මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙනතෙක්, මේ විවේකස්ථානයෙන් නික්ම නොයන් නෙමියයි කියා? ස්ථානය පිරිසිඳ ගැනීමෙන් හෝ, ඒ ප්‍රතිඵලයක් ලැබෙනෙතෙක් මේ ඉඳන පර්ියංකය වෙනස් නොකරන්නෙමියයි කියා? ඉඳීම් ආදී ඉරියව් පිරිසිඳීමෙන් හෝ කමටහන් අරමුණෙහි සිත තදින් බැද තබාගෙන வෑයම් කිරීමය. මෙක දෙවදෑරු වීර්යෙන් භාවනා කරන යෝගී පුද්ගලයා හට නූපන් තිීන මිද්ධය නූපදී උපන් தීනමිද්ධය පහාවයයි. කවරෙ හට මෙෙන්ந்த මලක්කතිස්ස ස්වාමීන් වහන්සේ මහාසීව, ස්වාමීயின் වහන්සේ පීතිමල්ල ස්වාමීන් වහන්සේ කුටුம்பිය පුத்த තිස්ස ස්වාමීන් වහන්සේ යන මේ ස්වාමීන් වහන්සේලාට மනි එයින් පළමුකී තුன்னම සහ වෙනත් අයද காாய்ක வீරියෙන් භාවනා කළහ කුටුම්ம்பිය පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේ සහ වෙනත් අයද චයිතසික වර්ரியියෙන් භාවනා කළහ උච්චාලික වාස මහානාග ස්වාම ඉන්වහන්සේ වනාහි ඒ දෙවදෑරුම් වීරියෙන්ම භාවනා කළහ. උන්වහන්සේ එක් සතියක සක්මන් ඉරියාවුවෙන්ந்த, එක්සතියක සිටින ඉරියාවුවෙන්ந்த, එක් සතියක ඉඳන ඉරියවුවෙන්ந்த එක්සතියක හොවින හෙවත් හාන්සිවන ඉරියාවුවෙන්ந்த, කමටහන් වැඩු සේක උන්වහන්සේගේ හැම එරියව්වක්ම භාවනාවට සප්පාය වීය. උන්වහන්සේ එසේ සතර ඉරියව්වෙන් සතිහතරක් විදර්ශනා භාවනාවහි යෙදී සිට සිව්වන සතියහිදී තීනමිද්දය ඇතුළු සියලු කෙලෙස් පහකොට රහත් පලෙහි පිහිටිසේක. තවද තීනමිද්දය පහකිරීමට උපකාරවන වෙනත් කරුණු හයක් ඇත. එනම් එක අතිභෝජනයේ නිමිත්තා ගාහය දෙක ඉරිාපත සම පරිවත්තතාවය තුන ආලෝක සං්ඥා මනසිකාරය අතර අබ්භෝකාස වාසය කල්්‍යාන මිත්තතාව හය සපපාය කතාව යන මේ කරුණු හයය අතිභෝජනය නිමිත්තක් ගාහය යනු බොහෝ ආහාර අනුභව නොකොට යපෙන පමණට ආහාර ගැනීමය. බොහු ආහාරගෙන රාත්‍රීස්ථාන දිවාස්ථානයන්හි ඉඳ භාවනා කරන්නා අභිවවනය කරමින් තිීනමිද්දය මහා හස්තියකු සේ පැමිණෙයි. ආහාර පිඩු හතරකට හෝ පහකට හෝ අවකාසය තබාගෙන ැන් බොන යෝගී පුද්ගලයා හට තීනමිදය පීඩානො කරයි. එහින් එය පහ කළ හැකිවෙයි. ඉරිාපත සම්පරිවත්த்தනානම් යම් ඉරිියව්වකදී තිීනමිද්දය උපදී නම් ඒ ඉරිියව්ව වෙනස් කිරීමය. මෙසේ ඉරියව් මාறுකරමින් වෙනස් කිරීමෙන්ந்த தීනමිද්‍යය පහ වීයයි. සංඥා මනසිකාරය එනම් රාත්‍රියෙහි චන්ද්‍රාලෝකය, ප්‍රධීපාලෝකය දැල්වූ ගිනිසුලය යන මේ ආලෝකය හා දහවල් සූර්යාලෝකය මෙනී කිරීමෙන් තීනමිද්‍යය පහවෙයි. අබ්බෝකාස වාසය නම් යමකින් නොවැසුුණු ආවරණයක් නැති එලිමහන් තැනක විසීමය. එවැනි එළිමහන් තැනක විසීමෙන්ද තීන මිද්්‍යය පහවෙයි. කල්යාන මිත්තතා යනු මහාකාශ්‍යප ස්තවීරයන් වහන්සේ වැනි තීනමිද්දය නැති කල්යාන මිත්‍රයන් ඇසුරු කිරීමය. එවැනි උතුමන් නැසූ කිරීමෙනු තීනමිද්්‍යය පහවෙයි. සප්පාය කතා යනු දූතාංග පිළිබඳ සාකච්ඡා කතාවය. දූතාංග සමාදන්වීම හා රැකීම වීරියෙන් කළියයුතු බැවින් එවැනි සප්පාය කතාවෙනුත් තීනමිද්දය පහවෙයි. චිත්ත චෛතසිකයන්ගේ අකර්මං්්‍ය භාවය හෝ පුං්ඥ ක්‍රියාවහි අලස බව තීන මිද්දයයි. එය නූපන් කුසල් උපදවා ගැනීමට හෝ ප කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නොදී ආවරණය කරන බැවින් වලක්වන බැවින්නවණනම්වෙ කාමච්චන්ந்த வி්‍යපාද ආදියටත් ඒ නම විවහාර කරනු ලබන්නේ ඒ නිසාය. දම්මානු පස්සනාවහි උද්දච්ච කුක්කුච්ච නීවරණය सन्थंग अज्जता उद्दच कुक्कुच्च अति मे अज्जत उद्दुक्च पजाती असंथंग अज्जता उद्दुक्च नति मे अज्जत उद्दुक्च पजाती युत्पन्न्य उद्दुक्च उत्पादो होती थंचना यस उद्दुचस् पहाती පජාති යථාච පහිීනස්ස උද්දච්ච කුක්කුච්චස්ස ආයතින් අනුපපාදෝහෝති පංච පජානාති කෙටි අදහස තමා තුළ උද්දධච්ච කුක්කුච්චය ඇතිව පවතිී නම් දැන්මාගේ චිත්ත සන්තානය තුළ උද්දච්ච කුක්කුච්චය ඇතිව පවත්නය යයි දැනගනී උද්දච්ච කුක්කුච්චේ නැතිනම් මාගේ සිතතුළ දැන් උද්දච්ච කුක්කුච්ේ නැත යයි දැනගනිී. යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා මුලදී නූපන් උද්දච්ච කුක්කුච්චය උපදී නම් ඒ අයෝනිසෝ මනසිකාරයත් දැනගනිී. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපන් උද්දධච්ච කුක්කුච්චය තදංග විෂ්කම්පන වශයෙන් පහව යයිනම් යෝනිසෝ මනසිකාරයත් දැනගනිී තදංග විෂ්කම්බන වශයෙන් පහවූ උද්දච්ච කුකුච්චය නැවත යම් ආර්ය මාර්ගයකින් සහමුලින් පහවෙයි නම් ඒ ආර්ය මාර්ගයද දැනගනිී එහි විස්තරය උද්දච්චය හා කොක්කුච්ච යන මේ චෛතසික දෙක, උද්දච්ච කුක්කුච්ච නීවරණයයි කියනු ලැබේ. එහි උද්ධච්ච යනු සිතේ නොසන්සුන්කමය, කුක්කුච්ච යනු කළ පවු් ගැනත්, නොකළ පින් ගැනත් සිතමින් පසු තැවලිවීමය. මෙය නීවරණයක් වන්නේ, නූපන් කුසල් උපදවා ගැනීමට හෝ උපන් කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නොදී වලක් වන නිසාය මෙයට ප්‍රධාන හේතුව අයෝ නිසෝ මනසිකාරයයි මෙක නීවරණය උපදින කල්හි විපස්සක යෝගී පුද්ගලයා විසින් එය මැනිෙහි කළ යුතුය කීපවරක්මැනෙහි කිරීමෙන් එය තදංග වශයෙන් හෝ විශ්කම්බන වශයෙන් පහවී අයි උද්ධ් කුක්කුච්ය පහ කිරීමටද ප්‍රධාන හේතුව වන්නේ යෝ නිසූ මනසිකාරයයි. මේ උද්දච්ච කුක්කුච්චය සහමුලින් පහවී ගොස් නැවත නූපදින තත්ත්වයට පැමිණ කල්හි කුක්කුච්චය අනාගාමී මාර්ගනුත් උදදච් රහත් මාර්ගයනුත් පහවගිය බව දැනගන්නේය. උද්දච්ච කුක්කුච්ං නාම සිත්තස්ස අවූපසාමෝ යැයි කී බැවින් සිතේ නොසන්සුන්කම උද්දච්චයයයි. පසුතැවිල්ල යයි කියලද කුක්කුච්චයත් නොසන්සුන්කමට උපකාර වරනිසා. ඒ දෙකම එකක් වශයෙන් ගෙන නීවරණයක් යැයි කීහ. විපස්සනා කරන යෝගී පුද්ගලයා විසින් එය නොසන්සිදීම, නොසන්සිදීමයයි කමටහන් අරමුණක් වශයෙන් මෙනහි කළ යුතුය. තවද කුක්කුච්චය පහකිරීමට උපකාරවන අන්කරුණු හයකු ඇත එනම් එක බහුස්සුතතා දෙක පරිපුච්චකතා තුන විනයේ පක තංයුතා හතර වුම් සේවිතා හා කල්්‍යාන මිත්තතා හය සප්පාය කතා යන මේ කරනු හයය. එහි බහුස්සතතා යනු ධර්මය උගත් බවය. එනම් දික්සගිය මැදුුම් සගිය සංයුක් සගිය අංගුත්තර සගිය කුදුගොත් සගිය යන මේ නිකාය පොත්වලින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් හෝ. පහමහෝ පාලි වශයනුත් අර්ථ වශයනුත් ඉගනගත් තැනැත්තා බහුස්වතයාය එවැනි බහුස්ූතයන් ඇසුරු කිරීමෙන් චිත්තේෙහි නුසන්සුන්කම පහවයයි. පරිපුච්ච කතා යනු ශික්‍ෂාකාමීය භික්ෂූන්ට බෙහෙවින් කැප අකැප දෙය පිළිබඳව උපදිනා සැකකුකුස් දුරුකර ගැනීම සඳහා බවසුතයන්ගෙන් ඒ අසා දැන ගැනීමය. එද චිත්තේහි නොසන්සුන්කම පහවයාමට උපකාරී වෙයි. විනයේ පකතංයුතා යනු විනය විනිශ්‍ය පිළිබඳ මනා දැනීමක් ඇති බවය. බුද්ධ සේවිතා යනු තමාට වඩා ගුණයෙන් වයසින් වැඩි වැඩිහිටියන් ඇසුරු කිරීමය ඇසුරු කිරීමෙන් ඒ උතුමන්ගේ ගතිගුණ තමා තුළ දැතිවිය හැකි බැවින් සිත සංසුන්වීමෙන් සිත සිතේ නොසන්සුන්කම පහවයයි. කල්්‍යාන මිත්තතා යනු විනේෙහි ඒතතග්ග ටානාන්ත්‍රය ලබාගත් උපාල ස්තවීර ස්වාමීන් වහන්සේ වැනි කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කිරීමය. ශික්‍ෂාකාමී පැවිදිතුමන්ට බෙහවින් කැප අකැප දැහි නිත්‍රමවාගේ ඇතිවන සැකකකුස් නිසා චිත්තෙහි නොසන්සුන්කම ඇතිවිය හැකි බැවින් ඒ දුරුකර ගැනීමට විනයදර කල්්‍යාන මිත්‍රයන් ඇසුරු කළ යුතුය සප්පාය කතා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි මේ දය කැපනිසා එහි ඇවැත් සිදු නොවෙයි මේ දය අකැප නිසා එහි ඇවැත් සිදවෙයි යැයි මෙසේ කැප අකැප ඇසුරෙන් පවත්වන කතාවෙන් චිත්ත වික්ෂේපය දුර කළ හැකි බැවින් එ සප්පාය කතාවයි මෙකී කරුණු හය උද්දච්ච කුක්කුච්චය පහවයාමට උපකාරී වෙයි. දම්මානු පස්සනාවේ විචිකිච්ඡා නීවරණය. සන්තංවා අජ්ජත්හං විචිකිච්ඡං අත්ති මේ අජ්ජත්හං විචිකිච්චාති පජානාති අ සන්තංවා අජත්තාං විචිකිච්චං නත්ති මේ අජත්थං විචිකිච්චාති පජානාතිී යතාච අනුපපන්නාය විචිකිච්ඡා, උපාදෝහෝති, තංච පජානාතිී යතාාච උපපන්නාය විචිකිච්ඡාය පහනංහෝති තංච පජානාති යථච පහිනාය විචිකිච්ඡාය ආයතිං අනුපාදෝහෝති තංච පජානාති කෙටි අදහස තුළ විචිකිච්ඡාව ඇතිව පවතිී නම් දැන් මාගේ චිත්ත සන්තානය තුළ විචිකිච්ඡාව ඇතිව පවත්නීයැයි දැනගනී. තමා තුළ විචිකිච්ාව නැති නම් මාගේ සිත තුළ දැන් විචිකිච්ඡාව උපදෙමින් නොපවතින්නේීය යැයි දැනගනී. යම් අයෝනිසෝ මනසිකාරයක් නිසා මුලදී නූපන් විචිකිිච්ඡාව උපදී නම් ඒ අයෝනිසෝ මනසිකාරයක් දැනගනිී යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපන් විචිිච්ාව තදංග වශයෙන් හෝ විශ්කම්බන වශයෙන් පහව යයිනම් ඒ යෝනිසෝ මනසිකාරයත් දැනගනිී තදංග වශයෙන් හෝ විශ්කම්බන වශයෙන් හෝ පහවූ විචිකිිච්චාව යම් සෝවාන් මාර්ගයකින් සහමුලින් පහවෙයි නම් ඒ සෝවාන් මාර්ගයද දැනගනි එහි විස්තරයක් කොටස විචිකිච්ා සහිත තැනැත්තා තුළ උපදිනා විචිකිච්චාව මෙනිහිකර දැනගැනීම සඳහා වදාාරණ ලදී විචිකිිච්චා සහිත පුද්ගලයා නම් පෘතජ්ජනයාමයි එහෙයින් පෘතජ්ජනයා හෝ වේවා සෝතාපන්න සකදාගාමී අනාගාමී නතුරෙන් යම් ආර්ියෙක් හෝ වේවා හැම කෙනෙකු විසින්ම මේ සතිපට්ඨාන භාවනාව භාවිත කළයුතු බව ඉතා ප්‍රකටය කියමනෙන් සතිපට්ඨාන භාවනාව පුද්ජනයා හට අයිති නැත. ඒ ආර්යන්ට මයත් වූ භාවනාවක්ක යන මිත්‍යා මතය ප්‍රතික්‍ෂේප වෙයි. ඇතමෙක් හට වනාහි සෝක පරිද්ධවානං සමතික්කමාය දුක්ක දෝමනස්සානං අර්ථංගමාය. යන දේශනාපාටය හා තිට්ටේවා දම්මේ අ්ඥා සතිවා. උපාදිසේසයේ අනාගාමිතා යන දේශනාපාටයද සාධකකොට සෝක පරිදේව දුක්ක දෝමනස්සයන් සෝවාන් මගින් නොපහ කළ හැකයි ද අනාගාමී රහත්යන දෙමගින්ම පහ කළ යුතු යැයිද වැරදි හැඟීමක් ඇතිවිය හැකිය. තවද සතිපට්ඨාන භාවනාව සෝක පරිදේව ආදිය සහමුලින්ම පහ කළ හැකි අනාගාමි රහත්යන මාර්ග දෙක සඳහාම පවත්තනී යයිද. මේ සතිපට්ඨාන භාවනාව භායිතා කරන තැනැත්තා අනාගාමී පවට හා රහත් බවට පැමිණෙනු මිස්ස, සෝවාන් බවට හෝ සකදාගාමී බවට නොපමිණින්නේ යනුද ඒ වැරදිී හැඟීමමමයි. ඒ වැරදි හැඟීම වනාහි අති මේ අජ්ජත්තාං විචිකිිච්චාති පජානාති යයි වදාළ පරිදි මාගේ සිත් සතන්හි විචිකිච්චාව ඇතැයි දැනගනී යන මේ දේශනාව නොසලකා වරදවාගත් අදහසකි. බුදුරජාණන් වහන්සේගේ මෝලික අදහසනම් මේ සතිපට්ටාන භාවනාවේ නියම බලය ඇතිතාක් ප්‍රකට කොට දැක්වීමයි. සතිපට්ඨාන භාවනාවේ නියම ශක්ති වනාහි එම භාවනාව කරන තැනත්තා අපාය දුකින් මුදවාලීම පමණක් නොව අවසානයේදී ලෝකෙහි පවත්නා කරදර පීඩාවලින් முදவாලීමය. එහින් සෝක පරිද්ධවානං සමතික්කමාය දුखදෝමනස්සානං අත්த்தங்கමාய யைයි වදාල සේක. සතිපට්ටාන භාවනාවෙන් සෝවාන් බවහා සකදාගාමී බවද ඒ කාන්තයෙන්ම ලබාගත හැකිය. එපමනක්ද නොව රහත් පව දක්වාම ප්‍රතිඵල ලබාගත හැකි බවද සැලකී යුතුය. එහන් විට්ටේවා දම් මේේ අනඥා සතිවා උපාදිසේසේ අනාගාමිතා. යනුවෙන් ඒ භාවනාවෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලයේ දක්වා වදාල සේක. මෙසේ දැක්වීමෙන් පූර්වභාගිහි පවත්නා විදර්ශනා ඥාන පරම්පරාව සහ, සෝවාන් මාර්ගඵල සකදාගාමී මාර්ගඵලයන් පළමුකොටම ලබාගත හැකිය යන අදහස ඥානවන්තයා හට අවබෝධ විය යුතුය. මෙහි විචිකිච්චා චෛතසිකයම කුසල ධර්මයන් ආවරණය කරන බැවින් විචිකිච්ඡා නීවරණයයි. එනම්, බුද්ධාදී අට තැනෙහි පවත්නා සැකයයි. මේ විචිකිච්චාවට ද අයෝනිසෝ මනසිකාරය ප්‍රධාන හේතුව වෙයි. යෝනිසෝ මනසිකාරය උපදවා ගැනීමෙන් විචිකිච්චාව පහවයයි. තවද විචිකිච්ඡාව පහකිරීමට උපකාරවන කරුණු හයක් ද ඇත. එනම් එක බහුස්සුතතා දෙක පරිපුච්චකතා, විනයේ පකතයුතා අතර අධිමොක්ක බහුලෙතා පහ කල්යාන මිත්තතා හය සපපාය කතා යනු ඒ කරුණු හයයි එහි බහුස්සතතාව පෙර කීසේ ධතයුතුයි පරිපුච්ච කතා යනු බුද්ධ දම්ම සංග යන ත්‍රිවිතරත්නය අරභයා කරුණු විචාරා දැනගැනීමය රත්නත්ත්‍රය මුල්කොට පවත්නා විචිකිිච්ඡාව සෙසු විචිකිච්චාවන්ටද මූලිකවෙයි. විනයේප කතයුතා යනු විනේශික්‍ෂාපද විිනිශ්ච කිරීමෙහි දක්ෂවාාවයයි. එවිට ශික්‍ෂාව පිළිබඳ සැකේ දුරුුවයි. එසේම රත්නත්‍රයේ ගොුණය අවබෝධ වීමෙන් පූර්වාන්තාදිය පිළිබඳ සැකේද දුරුවයි. අධිමොක්ක බහුලතා යනු प्र්‍රnaत्र්‍රය කෙරෙහි පවත්නා ගුණ විනිශෂ කළහැකි श्්‍රද්ධ අධමෝක්ෂය බहුල කොට ඇති භාවය කල්යාන මිත්තතා යනු වක්खල ස්ථවීර ස්වාමීන් වහන්සේ වැනි සැදහැවත් උතුමන් ඇसුරු කිරීමය සපාය කතා යනු ඉඳීම් සිिටීම් ආදී ඉරියු පවත්වන හැම අවස්ථාවකදීම प्र්‍රත්na්‍රය පිළිබඳ ගුණ प्र්‍රකාශවන කතා සල්ලාප පැවැත්වීමය මේ දැක්වුණු කරුණු හයද විචිකිච්ඡා නීවරණය පහකිරීමට උපකාරී වෙයි. එන් වක්කලී ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘතිය මෙසේය. උන්වහන්සේ පියුමතුරා බුදුරජාණන් වහන්සේ කාලෙහි සිට නිවන් සඳහා පාරමි කුසල් රැස්කරමින් අවුත් මේ බුද්ධෝත්පාද කාලෙහි සැවැත්නුවර බ්්‍රාක්්මණ කොළයක ඉපිද තරුණ වයසට පැමිණැ. සැදහැවත් කුලො පුත්‍රයෙක්ව සිටිනාතර පණු පිණිස නගරයට වැඩිය තතාගතයන් වහන්සේ දැක උන්වහන්සේගේ ශ්‍රී ශරීරයහි රූප සම්පත්තිය දෙස බලා එපමනකින් සෑහීමකට නොපැණේ නොපැමිණේ නිතරම බුදුන් දකිමින් සිටින්නට ඕනෑ යන අවිලාසයෙන් බුදු සොස්්නෙහි පැවිදිව සජ්ජායනය හෝ කමටහන් මෙනිහි කිරීම ආදිය නොකොට තතාගතයන් වහන්සේ වෙත එළඹ උන්වහන්සේගේ ශ්‍රී දේහය දෙස බලමින් සිටියේය. ශවාාස්තෘන් වහන්සේ ද ඒ භික්ෂුවගේ ඥානය මෝරණතෙක් කිසිවක් නොකයා සිට ඥානය මුහ කළ බව දැනගත් පසුවකිංතේ වක්කලී එමිනා පූතිකායේන දිට්ටේන යෝකෝ වක්කලී දම්මං පස්සති සෝ මං පස්සති යනුවෙන් වක්කලි ඔබට මාගේ මේ කුණු කය දෙෙස බලාසිටීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද. යමෙක් ශරීරය පිළිබඳ නිත්‍ය නොවන සැප නොවන ආත්මසාරයක් නොවන සුබ නොවන ධර්ම ස්වභාවය දකි නම් හෙතෙම මා දකින්නේ වේය යැයි අවවාද කර වදාල සේක එසේ අවවාද කළ පසුද බුදුන් දකීම අත්හැර අන්තනකට නොගියේය එවිට ශාස්තෘූන් වහන්සේ මේ භික්‍ෂුතිෙමේ සංවේගයට නොපැමිණ මාර්ග පල අධිගමය නොකරන්නේ යැයි දැන් වස් එළඹෙන දිනේහි රජගහනුවරට වැඩමවා වක්කලි ඔබ මාවෙත එන්ට එපා මාවෙත එන්ට එපා යැයි උන්වහන්සේ කෙරෙන් එලවා හරිනලදී න් පසු තෙමසක්ම ශස්තෘන් වහන්සේ හමුවන්නට නොලැබුන් නිසා මාහට ජීවත්වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද. මේ පර්වතයෙන් පැන දිවිනසාගන්නනෙමියයි සිතා ගිජ්ජකූට පර්වතයට නැගගත්තේය. ශාස්තෘන් වහන්සේ ඒ බව දැක මේ භික්‍ෂ මාකෙරෙන් සැනසිල්ලක් නොලදහොත් මාර්ගඵල ලබාගැනීමේ හේතු සම්පත් නසාගන්නේයයැයි දැන බදධ සරීරය දක්වුණු පිණිස රශ්වි මාලාවක් නිකුත් කළ සේක. ඉක්බිති ශ්වී දේහය දැක සෝකය සංසිදුනේය. සෝකය සංසිදනු පසු, වක්කලි භික්‍ෂුවට බලවත් ප්‍රීති ප්‍රමෝද්‍යය උපදවනු පිණිස. පාමොජ්ජ බහුලෝ බික්හු පසන්නෝ බුද්ධ සාාසනයේ, අධිගච්චේ පදං සන්थං සංखाරූප සමං සුखाං යැයි වදාළ සේක. ප්‍රකෘතියෙන්ම ප්‍රීතිය හා ප්‍රමෝදය බහුල පුද්ගලයා බුදු සසුනෙහි ශවද්ධා ප්‍රසාදය රචි කරයි බුදු සසුනෙහි පැහෙදුනා වූ හෙතෙම සියලු සංස්කාරයන් සංසිදුනු සදාකාලික නිර්වාණ සුකය අවබෝධ කරන්නේය යනු එහි අදහසයි. මෙසේ වධරමින් වක්කලී හිමියන් දෙසට ශ්‍රීහස්තය දිගු කරමින් එහි වක්කලී මා බායි ඕලෝකෙහි තතාාගතං අහංතුවන් උද්දරිස්සාමී පංखේ සන්නංව කුන්ජරං යැයි වදා අලසේක වක්කලි මෙහි එව බය නොවව ඔබ කැමතිසේ තතාගතයන් දෙෙස බලව මඩේ එරුුණු හස්තියෙක ගොඩගන්නාක් මෙෙන් මම තොප සසර සයුරෙන් ගොඩගන්නෙමි යනු එහි අදහසයි ඒ අසා බලවත් ප්‍රීතිය උපදවා භාග්‍යවතුන් වහන්සේ හමුවට පර්වතයෙන් බසිද්දී, ආකාසෙහිදීම ඒ ප්‍රීතිය විෂ්කම්බනය කොට සියුපිලිසිම්බියයා සහිත රහත් බවට පැමිණ පර්වතයෙන් බැස තතාගතයන් වහන්සේට වඳමින්ම උන්වහන්සේ ළඟට එළඹ සිටියේය. පසුව භාග්‍යවතුන් වහන්සේ විසින් වක්කලි රහතුන් වහන්සේ, බලවත් ්‍රදධාව ඇති භික්ෂෝ නතුරෙහි අග්‍රස්ථානාන්තරයෙහි පිහිටුවා වදාල සේක ඉති අජ්ජත්තන්වා දම්මේසු දම්මානු පස්සී විහරති බහිද්ධවා දම්මේසු දම්මානු පස්සී විහරති අජත්ත බහිද්ධවා දම්මේසු දම්මානු පස්සී විහරති සමුදය දම්මානු පස්සීවා දම්මේසු විහරති වයදම්මානු පස්සීවා දම්මේසු විහරති සමුදය වයදම්මානු පස්සීවා දම්මේසු විහරති. අත්ති දම්මාතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිස්සිතෝච විහරති නච්චකිංචි ලෝකේ උපාදියති ඒවම්පිකෝ භික්කවේ බික්හු දම්මේසු දම්මානු පස්සී නීවරනේසු විහරති පංච නීවර නේසු. කෙටි අදහස. මෙසේ තමාතුළ පවත්නා නීවර්ණ ධර්මයන් කෙරෙහිද, ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. අනුන්තුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහිද, ස්වභාව ධර්ම මාත්‍රය අරමුණු කරමින් වාසය කරයි. ඇතැම් විට තමාතුළ පවත්නා නීවරණ ධර්මයන් කෙරෙහි හෝ, ැම් විට අනුන්තුල පවත්නා නීවරණ ධර්මයන් කෙරහි හෝ, ස්වභාවධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. නීවරණ ධර්මයන් කෙරහි උපදවන ප්‍රත්‍යහා ඉපදීම අනුව බලමින් වාසය කරයි. නීවරණ ධර්මයන් නැතිවයාමේ ප්‍රත්‍යහා නැතිවීම අනුව බලමින් වාසය කරයි. නීවරණ ධර්මයන් කෙරෙහි උපදවන ප්‍රත්්‍යහා, ඉපදීමද, නැතිවයාමේ ප්‍රත්‍යහා නැතිබීමද අනුව බලමින් වාසය කරයි. සත්ව පුද්ගල නොවන ස්ොභාව ධර්මයෝම විද්‍යාමානව ඇතැයි, ඒ යෝගී පුද්ගලයා හට සිහිය එලබ සිටියාවෙයි. ඒ සිහිය පිළිවෙලින් යානය වැඩිදියුණු වීම පිණිසමවෙයි. නැවතත් පිළිවෙලින් සිහිය වැඩිදියුණු වීම පිණිසද වෙයි. වැඩිදියුණු වූ සිහියහා ඥානය ඇති ඒ යෝගීතෙම තන්හා දිට්ටි දෙක ඇසුරු නොකොටද වාසය කරයි. එහයින් පංචුපාදානස්කන්ද සංඛ්‍යාද ලෝකයේහි රූපවරධනා සං්ඥා සංකාර විඤ්ඥානයන මේ කිසිවක් මමය මාගේයයි තන්හා දිට්ටි දෙකින් තදින් අල්ලා නොගනිී. මහණනි. යෝගී තෙමේ පංච නීවර්ණ ධර්මයන් කෙරෙහි මෙසේ කියනලදනන්ද සත්ව පුද්ගල නොවල් ස්වභාවධර්මයන් කෙරෙහි ස්වභාවධර්ම අනුව බලමින් වාසය කරයි. විචිකිච්ඡා උපදිනා කල්හි සැකයක් සැකයක් කියා මෙිහි කළ යුතුය. කීපවරක් මෙනිහි කළහොත් සැකය දුරුවවෙයි. නීවරණ පංචකය අතුරෙන් විචකිච්චාව සහමුලින් පහවයන්නේ සෝවාන් මගින්ය එසේම ව්‍යාපාදය හා කුක්කුච්චය අනාගාමී මාර්ගයෙන් සහමුලින්ම පහවයයි කාමච්චන්දය මෙෙන් ගැනනුයේ ලෝබයයි ඒ ලෝබය හාත් තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච යනමෝහු රහත් මගින් සහමුලින්ම පහවයයි ඒ ඒ නීවරණයන් සහමුලින් පහකොට ඒ ඒ මාර්ගයට පැමිණ කල්හි. එසේ පහ කළ බව ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දතහැකය. මාර්ගඥානය ලැබෙන්නට පෙරද යටකි නයින් ඒ කෙලෙසුන් පහව යන බව යෝගිය පුද්ගලයා දැනගන්නේය. එසේ දැනගන්නේ ප්‍රත්‍යක්ෂඥානයෙන් නොව, ශුතමය ඥානයෙන් හා චින්තාමය ඥානේනි. නීවරණ පබ්බය නිමි.